දෙනාටම සම්මා සම්බුදු සරණයි පසුගිය දේශනාවිදිී අපි අපි කියනෙන කොටස් දෙෙකට බෙදා ගත්තා. මොහක්ද ඒ කොටස් දෙක සරීරය කියලා කොටසත්තියනවා හිතන කල්පනා කරන හිත කියලා තව කොටසත් තියනවා. එම නම් මම කියන කෙනා මේ කොටස් දෙකට අපි බෙදා ගත්තා. දැම් මේ කොටස් දෙකින්, අපට කෙනෙකුගේ තේරුම්ගන්්ඩ පහසු ඔහුගේ සරීරයේ ස්වභාවේද හිතේ ස්වභාවේද. ඕනම කෙනෙකු මැසිවිරි නගන්න මට මගේ ස්වාමි දියනිය ස්වාමිපුරුෂය තේරුම්ගණ්ඩ අමාරුයි කියලා. මෙ තේරුම්ගණ්ඩ අමාරුයි කියන් එයාගේ සරීරයේ පැවැත්ම. එයායට මොනතරන් මොනවත්තියන ලෙඩරෝග වෙළඟට එයාගේ සරීරයේ හැඩේ කොහොමද. මේක ගැනද මේ කියන්නේ නැත්තං එයාගේ හිත තේරුම්ග්ඩ අමාරුයි කෙනෙකද මේ කියන්නේ. ඇත්තටම කෙනෙක් කියනවනන් තව කෙනෙක් තේරුම් ග්ඩ අමාරුයි කියලා ඒ කියන්න එම ඔහුගේ හිත තේරුම් ගණ්ඩ අමාරුයි කියලා. පඟත්න අපට අපේ හිතත් තේරුම් ගණ්ඩ අමාරුයි නැද්ද අමාරුයි. දැන් අපි කොච්චර අධිෂ්ඨානයක් කරගෙන හිටියත් මේ හිත පුදුම විදිහට වෙනස් වෙනවා. නිසා මේ අපේම සිතවත් අපට විශ්වාස කරන්න බෑ අපේම සිතවත් අපට හරියට තේරුම්ගන්න බෑ එහෙම නං මේ ලෝකයේ තේරුම්ගන්න අමාරුමදේ තමයි මේ හිතේ පැවැත්ම මේ හිත වැඩ කරන හැටි මේ හිතේ පැවැත්ම තමයි තේරුම්ගන්න දුෂ්කරම දේ ොක මංහිතන්න මම උදාහරණ උපහැරණ නොකි වට පින්වත් ඔබ හැම දෙනාටම දැනෙන දෙයක් මොක්ද පුද්ගලයකුගේ හිත තමයි තේරුම්ග්ඩ අමාරුමදේ. අපි පුද්ගලයෙක් තේරුම්ග්ඩ බැහැ කියලා කියන තැන ඇත්තටම කියවෙන්නේ පුද්ගලයගේ ශරීරය අපට හඳුන ගන්න බැහැ කියන එක නෙමේ ඒ පුද්ගලයාගේ අදහස් සඋදහස් නැමති මේ හිත තේරුම් ගන්ඩ හඳුන ගණ්ට අමාරුවයි කියන කාරණාව මයි. පෙන්වත්න එහෙමනම් අපට තේරුම්ගඩ අමාරුමදේ හිතනං මේ අමාරුමදීන් මේ පුද්ගලයාව තේරුම්ගණ්ඩ පටන්ගත්තොත් අපි අමාරුවේ වැටෙනු. තේනිසා අපි අපි ගාව තියෙන මේ කොටස් දෙකින් හිතත් සරීරයත් කියන කොටස් දෙකෙන් තේරුම්ග්ඩ අමාරු තේරුන්ගණ්ඩ දුෂ්කරමවුණු අපට අල්ලන්න බැරි රූ සටහන්වලින් ඇඳලා පෙන්නන්න බැරි අපිට විශ්වාස නැති අපට අපේ හිතවත් විශ්වාස නැති නිසා මේ අපිටවත් විශ්වාස නැති මේ හිත පිළිබඳ ඉගන ගැනීම අපි දෙවනුවට කල්දානු එමනං ඔන්න මන්දැන් අපි කියන පුද්ගලය ඇතුළ තියෙන හිතත් සරීරයක්ත් කියන දෙකකට අපි බෙදා ගත්තා ඒකෙන් හිත කියන කොටස මම මේ වෙලාවෙ පැත්තකින් තියනවා මේ හිත කියන කොටස අපි ආය ගන්නේ ගොඩාක් එහාට මේ පාඩම ඉගෙනගෙන ගිල්ලා එෙමත් දැන් අපි මම කියන පුද්ගලයාගේ ඇතුළේ හම්බෙන මේ හිත කියන එක පැත්තකින් තිබ්බා දැන් අපට හම්බුවෙන්න්නේ මොකක් ද සරීරය කියන එක. ඔන්න අපට ඉතුරුුණා සරීරය කියන කොටස. මේ සරීරය ගත්ත හම දැන් ඔන්න මෙතැම් පටම් මම කතා කරන්නේ හිත ගැනෙනෙවෙයි මෙතම් පටන් මම කතා කරන්න මේ සරීරය පිළිබඳව. පෙන් අත්ි දැන් අපි අපේ ශරීරයට අවධාන යොමු කළලා බලමු. දැ අපේ සරීරයට අවධානය යොමු කළ හම අපේ මේ සරීරයේ තියනවා ඇස් දෙකක් තියනවා කන්තියනවා නාස්තියනවා එවගේ මහාම තියනවා කෙස් තියනවා නිය තියනවා දත් තියනවා මෙහෙම කුණප තිස් දෙකක්ම අපේ මේ සරීරයේ තියනු. දැම් මේ තියන සරීරයේ කුණප තිස් දෙකේ අපේ පියවි ඇසට මේ වෙලාවෙ පේන කුණපතියනෙ පහක් හයක් විතර මොකද. අපට කෙස් පේනවා එවගේම ලොම් පේනවා නිය පේනවා දත්පේනවා මස් පේනවා මෙ අදී කීපයක් තමයි අප දැම් මේ පියව ඇහැට පේන්නේ. අපි අපේ පියව එහැට පේන ටික අරගෙන බලමු. දැන් අපේ මේශරීරයේ ඔබ දැන්හොදට සිහිපත් කරන්න ගැඹුරු ධර්මකාරණයක් ැ අපේ මේ සරීරයේ අපට මේ පේන්න තියෙන කෙස්්ටික ගලවලා අපි පැත්තකින් තියෙනු. ලොන්ටිකත් ගලවලා ඔන්න පැත්තකින් තියෙනු. දට්ටිකත් ගලවලා පැත්තකින් තියෙනෝ. ඊළඟට අපට මේ පේන්න තියෙන කන් දෙක ගලවලා ඇස් දෙක ගලවලා නාසය ගලවලා පැත්තකින් තියෙනු. එළඟට හමත් ගලවලාක් මස්ටිකත් ගලවලා පැත්තකින් තියෙනෝ. දැම් මෙහෙම පැත්තකින් තිබ්බහම, මෙතන මේ තියෙන සරීරයේ සම්පූර්ණම අවසං වෙනකම්ම කෑලි කෑලි ගලවල අතුන් කකුල් හන්දිියලින් ගලලා ගලොල පැත්තකින් තියනු. පැත්තකින් තිබ්බ හම මෙතන අපට හම්බුවවෙච්චි සරීරයේ දැ මෙතන අතුර දහුුණ දැ මෙතන නැතිවනා මොකද ැම කෑල්ලක්ම ගවලා පැත්තකින් ගොඩ ගහපු හින්දා. දැ එතකොට මේ පැත්ත තියෙනවා මස් ගොඩක් සරීරය තිබපු තැන දැම් මොකොත් නැ හිස්. එතකොට අර දැන් ගොඩ ගහපු මස් ගොඩයේ දැන් ඇස් කන්නා සොක්කොම ගලවලා ගොඩ ගැහුවට පස්සේ හමත් ගලවලා මසුද ගලවලා ඔක්කොමටක ගොඩ ැවවාහම මෙතන යෙන මස් ගොඩක්වාගේ එකක් දැම් මේ මස් ගොඩේ මගේ සරීරයේ එකම කෑල්ලක්වත් රෝම ගහක්වත් අඩුනෑ සියල්ලම දැන් ගොඩගහල තියනවා. හැබැයි දැම් මෙතන මගේ සරීරයේ පේනෑ මට පේන්නේ මස් ගොඩක් ආපහුවේ මස් ගොඩේ තියෙන හැම කෑල්ලක්ම මගේ සරීරයේ හැඩේට හයිකිරුවොත් ආපහු මට මගේ ශරීරයේ පේනො ඒ කෑලිටික ගලවලා ගොඩකට ගොඩ ගැහුවොත් සරීරයේ නොපෙනී යනෝ මස් ගොඩක් පේනො මේක පොඩ්ඩක් නුවනින් හිතල බලන්නකු. එහෙම නම් පෙරපටම්ම මගේ මේ සරීරය කියලා පැවතුනේ අර කියන මස් ගොඩමයි කියන්නේ කෙස්ටික ලොන්ටික දටික නියටික මස්ටික ඇයට කටුටික මේටි අපට බැරිද ආපහු වරගෙන ඔය පලාස්්ටික් සර්ජරි කරන වෛද්‍යවරුන්ත පුළුවන් ඔය කියන මස්ටික දැන් අපේ සරීරයේ කෑලි කෑලි ගලවලා ගොඩග හපු මස්ටික අරගෙන ආපහු අපේ පොටෝ එක දි හබලාගෙන අපේ විද්‍යහටම ශරීර ආපහු හදන්න බලන්න්න එතොට අපිට ආපහු සරීරි හම්බුවන. නිකමට ඉතන්ඔ මස්ටික එකට එකතු කරලා ඔය ගොඩග හපු මස්ටි එකතු කරලා ආපහු සරීරයේ හදනකොට මේ අපේ තියෙන සරීරයේ රූපය හැදෙන් නැතුව වෙන කෙනෙකුගේ සරීරේක රූපයක් හැදුන කියලා දැන්ඒ මස්ටික එෙම මූනහිම හදනකොට අපේ මූුණේ හැඩේෙන් නැතුව වෙන මොකක් හරි කෙනෙකුගේ මූුණක හැඩේකාආවා. දැන් එතකොට අ අපට අපේ ශරීර හම් බුන්න ෑනේ. දැන් වෙන කෙනෙකුගේ ශරීරය හම්බුවන්නේ. බලන් ඉස්සර වෙලා අපිට අපේ සරීරය හම්බුනා එක කෑලි කලවලා මස් ගොඩක් ගොඩ ගැහවා ඒ මස් ගොඩ ආපහු වරගෙන සරීර සෙට් කරනකොට ඇස් දෙක කංනාස් හමසෙට් කර නොකොට අර අප රූපෙසු භාාවෙන් ඇතු අල්ලපු ගෙදර නුස්්‍යයගේ රූපෙසු භාව වා දැන් අල්ලපු ගෙදෙන මිනිහගේ ශරීරය තියෙනවා මිස මගේ සරීරෙන් නෑ. දැන් එතකොට මගේම කෙස්්ටික මගේම ලොන්ටික මගේම සරීරයේ මස්ටික ඇට ටිකම යිතියෙන්නේ නමුත් හැඩේ වෙනස් වුන. මූුණේ රූ සටහන වෙනස් වුන සටහන වෙනසුුණ, සටහන වෙනසුණු ගමම් මගේ ශරීරෙන් නැත්තම් මම කියපු එක්කෙන නැතිවෙලා ගියා. මේ මේ කියපු කාරණබට තේරුුණාද. එහෙමනං මේ ලේ මස ඇට නහර ටික, මේ ගොඩගැහිලා තියෙන සට්ටහනට තමයි, මේ මමනත කමලාවති සිරිසේන කියලා. මේ සරීරයට නන්දාල තියෙන්නේ ඔය ලේ ඇටමස් නහර ටික පිහිටලා තියෙන රූ සටහනට හැඩේට සන්ටානයට. ඉනිසාව ලේ ඇටමස් නහරටි ඔහොම්ම මාරගෙන සිරියාවතීගේ ලේ ඇටමස් නහර ක අරගෙන කමලාවතීගෙරූ පෙවිදිහයට සැත්කමක් කරලා හැදුවොත්. එතකොට කමලාවතීගේ සරීයට තියෙනවා අර කෙනගසරී නැතිවුණා. එතකොට එහෙමනම් මේ කමලාවතී කියන්නේ සිරිසේන කියන්නේ සිරියාවතී කියන්නේත් මේ ඔක්කොම එකම ලේ යටට මස් නහර ටිකකින් හදපු එකඒක රූ සටහන්. එක සටහනකට දාගත්තු නමක් කියන එක දැන් ඔබට පැහැදිලි. එතකොට ඇත්තටම මේ කමලාවතයගේ රූ සටහන තියවාන සිරිසේනගේ රූ සටහන තියෙනවා නං ඒ ලේයට මස් නහර ටික ොන්න විදිහට මනුස්සයෙක් ආකාඩ සිෙට් කලත් සිරියාවතීම කමලාවතීම සිරිසේනම වඩෝ නෑ ඒ එහෙම වෙන්න. අ අපේ පොටෝ එකේ විදිහටම අපේ රූ සටහන එන විදිහටම අපේ දර්ශනය එ විද්දිහට මරේ යට මස්න හරටික සට්කිරුවොත් තමයි අපිව එන්නේ. වෙන කෙනෙක් විහඩේඒටික එකට එකතු කළහම අපිවවෙන්න එයා එන්නේ. එහෙමනම් මේ අපේ සරීරය කියලා මේ හිතාගෙන ඉන්න එක ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. ඇත්තටම තියෙන්නේ මේ ලේඇටමස් නහර ටික. මේ ලේයටමස් නහර ටික එකේක හැඩේට ගොඩගහ පුහාම තමයි ඔය අපි පනවගත්තු පුුදු පුද්ගල ස්වභාවයක් අපට ආරෝඩ වෙලා එන්නේ. පින්වත් නහෙම නං මේ එකේක විදිහට ගොඩගහ පුහාම එන මේ රූ සටහන. අපි පනවගන තිය තියෙනවා කිය අප හිතාගෙන ඉන්න මේ සරීරය කියන එක බොරුවක්. ඒක සම්මුතිඒ බොරුවට කියන නම තමයි සම්මුතිය. ඒක ඇත්තටම තියෙනවනං ඒ ලේ ඇට මස්නහර ටික මොන්න විදිහට ගොඩ ගැහුවත් මොන විදිහට සෙට්ෙරුවත් මේ අපි කියලා පනවගෙනන්න කියෙන එන්න ඕන එහෙම එන්නෙ නෑ එන්නේෙ නෑ කියලා කියන්නේ ඒක, රූ සටහන නිසා අපට තියෙනවා වගේ පෙන්න දෙයක් මෙිස ඇත්තටම තියෙන දෙයක් නෙවෙේ. ඇත්තටම තියෙන් එහෙමනම් ලේ ඇට මස් නහර ටික කියන තැනකට ඔන්න අපි යනවා. අපේ සරීරය මෙහෙම පුංචි පුංචි කොටස්සොල්ට බිදුහාම ලේ ඇට මස් නහර කියන කන්නාස මේ කියන දෙතිස්කුණපවාගේ මේ මස් ගොඩක් මිස, මේ මස්ගොඩ එකට එකතු කරලා හදලා තියෙන රූ සටහන කියන එක බොරුවක් ඩ මස්ගොඩ තමයි ඇත්තටම තිබ්බේ කියන තැනකට අපි අපේ ඥානය අරගෙන යනෝ. හෙම නම් අතකතියාගන්ඩ මේ යම් දෙයක් එකට එකතු කරලා හැදුුවට පස්සේ ඒ ටික සමූහවස්සයෙන් එකතුනාට පස්සේ පේන රූ සටහනට දාගෙන තියෙන නමට කියනවා සම්මුතිය කියලා. මොක දේක ඇත්තටම නෑ. අර ටික එකට එකතු වෙලා තියෙනවා වගේ පෙන්නලා තියෙන දෙයක් නිසා එකට කියන සම්මුතිය කියලා. ඇත්තටම තියෙන දේට කියනවා පරමාරතය කියලා. එහෙමනම් දැන් අපි පරමාරතය හම්බුවෙන්න්නේ, ඒත් තියෙන දේ විංකරගෙන විංකරගෙන බෙදාගෙන බෙදාගෙන යනකොට තමයි අපට පරමාරතය හම්බුවෙන්. එනිසා දැන් අපි අපේශරීරයේ ඔන්න දැන් අපට සරීරය තියෙනවා කියලා තෙරනාට අපි ඒක කැෑලි කැෑලිවලට කැඩුවට පස්සේ අපට තේරුණනා මේශරීරය කියන එක. බොරුවක් ඇත්තනම තියෙන දෙයක් නෙවෙේ. එනිසා දැන් අපිශරීරයේ පුංචි පුංචි කෑලියෝට කඩාගෙන මු දැන් මස්්ටික තියවා සරීරයේ අප හිතාගෙනට පුදගලය කියෙක බොරුවක් කියන තැන දැන් අපට තයරෙන හැබැයි මස්්ික යවා කියන තැනකපි ආවා මොකද මස්ටික පහු ඒක විද දෙකතු කළ හම එකක ශරීර නි හදන්න පුළුවන් එඒවට එක නන් දෙන්න පුුවන් නිසායි ොරුවක් නමුත් මස්ටික තියෙනවා කියෙන තැනකි ඉන්නවා. දැන් අපි ඊළඟට බලමු මේ මස්්ටිකත් පුංචි පුංචි කොටස් වලට වෙන්කලා. මේ මස්ටිකත් ඇත්තටම තියෙනවද කියනවා කියලා අපි පරීක්ෂණ කරලා අධ්‍යනය කරලා බලුන් ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි